අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ශේෂත්‍රයට පමණක් සීම වෙලා නෑ ඒ වගේම දේශපාන ශතයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා එකත් තමයි යළිත් දහනම්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඒ පිළි මදව දැන් අපි පක්ෂණයකින් හැටියට විසිෙක් වැනි සංසෝධනය සකස් කරගෙන යනවා දෙවනුව තමයි විදායක ජනාධිපතිකම අවසි කිරීම සඳහා ක්‍රියා කිරීම. ඒ කාල වකවානුවත් ක්‍රමවේදයක් පක්ෂනායකින් තිීන්නේ කරන්ට පුළුවන්. මීට අමතරව තව ප්‍රශ්නයක් තියන්නේ පාලිමේන්තුව පිළිබඳ. විස්සි වෙනි සංසෝධනයෙන් පාලිමේන්තුව දුර්වැඩ කරපු නිසත් වැඩිපුර බලතල්ල විදායකයි ලබාගත්තය නිසත් ාලිමන්තුවේ ක්‍රියාදාමය අඩ පන වෙලා තියෙනෝ. අද තියන විශේෂ ශෝධනාවක් තමයි මේ ආර්ථික අර්ගූදය නවත්වන්ට පාලිමේන්තුව ක්‍රියානුකරීම. විසි එක්වැනි යෝජිත සංශෝධනයෙන් පාලිමේන්තුවේ බලතල වැඩිවෙනවා. නමුත් ඒකෙන් පමණක් අපිට සෑහිමකට පත්වෙන්ට බැහැ. දැන්තියන, වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇැමතවරු පාලනය කරා ඒ වගේම පාලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුණේ නිසා පාලිමේන්තුවයේ වැඩ කටයුතු අත පසු කරා කියලත් චෝදනාවක් තියෙනවා. ඉ අතීතයේ සිදුනේවදයා අපිට හැමිලේම විවාහකරගන්ට වමනා නෑ. නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තියෙන්ට ඕනේ. ඒ වගේම අපිට විනවිධ භාවේ තියෙන්න ඕනේ. සියලු පක්ෂ ඇල මන්ත්‍රීවරු ඒ කොමිටිවල්ට රැස්වෙලා ප්‍රතිපත්ති අනුව, වැඩසටහන්න අනුව ක්‍රියාකාරණට තමයි අපි ඇති කරන වාතා වරණය. ඒ නිසා මේකටඒ එක උදහනයක් තියෙනෝ. ලංකාව නිදහස ලබන්ට පෙර, එක්දාස් නම සය තිස්ස එකේ සිට එක්දාස් නමය හතලිස් හත දක්වා. ඇත්තවසේම රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා. ඒ රාජ්‍ය මන්තන සභාව ක්‍රියාකරේ කාර්ක සභා ක්‍රමයකට. කාරක සභා හතකට එකඒක විෂයන් බෙදලදීලා තිබුණ. ඒ කාර්ක සභාව සභාපතිවරු ඇමතිවරු. ඒ ඇමතිවරු හත් දෙනා එකතුවෙලා ඇමති මණ්ඩලයක් සකස් කල්ලා තිබුණ. ඉට අමතරව ආණ්ඩු කාරතුමා පත්කරපු නිලධාරින් තුන්දෙනෙකුත් හිටිය. මෙතනින් තමයි මේ කාර්ක සභාවල අදහ සරගෙන ඇමති මණ්ඩලේ අයවැය සකස් කරේ ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේ මීටත් අමතවර තිබුණා ගිනුම් කාර්ක සභාවක් මුදල් පාලනය සඳහා මේ ක්‍රමවේදය සාර්ථකව ගෙනියන්ට ඒ කාලෙදී අපිට අවස්ථාව ලැබුණා දැන් අපි පාලිමේන්තුවයේ විහුය වෙනස් කරලා දැන්තියන පාලිමේන්තු ක්‍රමය දැන්තියන වෙස් පිනිිෂ්ට ක්‍රමයත් මේ රාජ්‍යමන්ත්‍රණ සභාක්‍රමයත් දෙකම එකතු කල්ලා ලුත් ක්‍රමවේදයක් අපි විශේෂයෙන්ම ඇතිකරන්ට ඕුවමනයි. එ ඒ අවස්ථාවලද පාලිමේන්තුවට රටේ පාලනයට සහභාගිවෙන්ට පුළුවන්. පළඹුවම තියෙන්නේ මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාලිමේන්තුවට ඒ බලතල දෙන්න නම් දැන්තියන නීති ශක්තිමත් කරන්ට ඕනෑ. එහෙනම් විශේෂයම දැන්තියන මුදල් ී දිහා බල අපි අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්ටිඉන්නේ. විශේෂයම ක්සත් රාජධානීයේ නි්‍යවසීලාන්තයේ ඉන්දියාවේ වගේ රටවල් වල උදහර අරගෙන මීට වඩා ශක්තිමත් නීතියක් බලවත් නීතියක් අපි ඉදිරිපත් කරනවා. දැනට මූල්්‍ය කටයුතු පිළිබඳ කාර්ක සබා තුනක් තියෙනවා රජේ මූල්්‍ය කටයුතු පිළිබඳ. රජයේ මූල්්‍ය කාර්ක සභාව ඒළඟට ගිනුම් කාර්ක සභාව ඒළඟට රාජ්‍ය ්‍යවසාය පිළිබඳ කාර්ක සබා. මේ කාර්ක සබා තුනේ බලතල ශක්තිමත් කරන්නට තව වැඩි කරන්නට අපේ දිනේශ්ගුණවදධන සභානායකතුමා යෝජනා කීපයක් ඉදිරිපත් කල්ලා තිබෙනවා. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියෙනවා. ඒ තමයි අලුත් මුදල් පිළිබඳ අලුත් කාර්ක සබා දෙකක් ඇති කරන්න. මේ රටේ රජයේ ආදෑම අඩුවෙලා තියෙන්නේ. ඊළඟ දසයකය තුළ රජේ ආදාෑම දළදේශය නිෂ්පාදනෙන් සියයට දහටක් විස්සක් අතෙට්ට අපට ගෙනියන්ට තියෙනවා. මූලික වශයෙන් සීයට දාහතරකට වැඩිකරන්ට තියෙනවා. මේ කටයුත්ත සඳහා විශේෂයෙන් ක්‍රමහා විදිකාර්ක සභාව පත් කරනවා. එක්‍රමහා විදි කියන්නේ ඉංග්‍රලීසියම ටිගැනි වන්මස්. රජේ තියන ආදායම් එක්්‍රැස් කිරීම ආදෑම් වැඩිකිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන, කොමිටිය තමයි ඒ කොමිටිය. දෙවනි අපතියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බැංකුවල හා ෆිනන්ස්කම්පනිවෙල තියෙන මූලිය තත්ත්වය. ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තියනවා. ඒවා දුල්ුවල වෙලා තියෙන්නේ. අපි ශක්තිමත් කරනවන්නම් ඒ පිළිබඳ වාර්තා කරන්නත් වෙනම කොමිටියක් වූම ඒ නිසා බැංකු හා මුල්්‍ය සේවා පිළිබඳ කාර්ක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවරනයෝග එකසිේ කොළ හා යටතේ. පිට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්. අධක්ෂණ කොමිටි පත් කරලා තිබුන් නෑ. එනිස යෝජනා කරන්නේ අධීක්‍ෂණ කොමිටි දහයක් පත් කරන්න. මේ අධික්ෂණ කොමිටි දහයට ආ්ඩුවේ තියෙන විශෂයන් බෙදරදෙන්ට පුළුවන්. ඒ අධික්ෂණ කොමිටි වලින් වාර්තා දෙෙන්ට. ප්‍රතිපත්ති ගැනත් පාලිමේන්තුවට වාර්තා කරන්න ට පාලිමේතුව ක්‍රියා කරන්නට ඕනෑ මේ පිළිබඳව. මේ මල්්‍ය කාර්ක සබා පහෙත් ඒ වගේම අධීක්‍ෂණ කාර්ක සබාදායත් සභාපති රටන්න පසු පෙළ මන්ත්‍රීවරු. ඇම්මතිවරු නෙමෙයි. ඒ නිසා අපිට අවස්ථාව තිබෙනවා ස්වාදීනව ඇමතිවරයගෙන් ස්වාධීනවත් ඇමිතවරය සමඟත් දෙකටම වැඩකරන්ට ක්‍රමවේදයක් ඇති කරන්න. එන්නම් මෙතැනදී අපි විශේෂකාණයක් ගැන අවධාන උමුකරන්ට නේ. මේ තරුණ අය කියන්න දැන්තියන ක්‍රමවේද මාරු කරන්න. ම හිතයි මේ වගම දැන්තියන ප්‍රශ් ැනගන්ට ූමනයි මේ නිසා මේ කාර්ක සබා පහලෝටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන්න. එන් එක්කෙනෙක් යොවුන් පාලිමේන්තුවෙන්. අනික්තුන මේ විශේෂයෙන්ම විරෝධය පළකරපු කණ්ඩ හැම අනික් තරුණ කණ්ඩායම් වලින් තෝරගන්න. තෝරගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන වලින්ම තිීන්නේය කරන්නට පුළුවන්. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන විශේෂක්න දැනුවදන්න ඒ විශේෂක්නයන් හානික් පුද්ධලෑන්ගුත් විශේෂයෙන්ම වැඩ කටයුතුවලට සහභාගි කරවගන්න එන්නම් මේ අවස්ථාවදිී තරුණයන්ට පුළන් ප්‍රශ්න දැනගන්න තමන්ගේ විසඳමුත් ඒ වගේම ඉදිරිපත් කරන්න ඒ නම් වග කියවුතු තරුණ නායක්‍යත් අපිට පුහුණු කරන්ට පුළුවන් ඊට පස්සේ මැතිවන්නවලට තමන් කැමතිවිදිහයට තරග කරන්න මේ හැමේකර එක්කම අපිදා අප තවත් යෝජනා කරන්නේ ජාතික සභාව කථනායකතුමා අගමැඇතුමා ඒ වගේම විපක්ෂණයකතුම ඇතුළු ප්‍රධාන්න පක්ෂණයකින් බොහෝ දෙනෙක්ගෙන් ප්‍රධාන පක්ෂණයකෙන් යුත් කොමිටියත් තමයි මේ ජාතික සබාව. ජාතික සභා වැදගත්. ජාතික සබාට පුළන් රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන කැබිණටමන්ලේ තීරණ ගැන කතා කරන්න ඒක්කම මේ රටේස් මේ පාලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්චා කරන්න. එන එක දේශපාලන මණ්ඩලයක් තැම් මේ මණ්ඩලේට අයිතිය තියෙනවා කැබිනට් මණ්ඩලත් මේ කාර්ක සභාපතිවුරුත් කැඳවන්න. ඒකට තරුණ නියෝජිතයන් ඉන්නවානං වෙනව පත්කරුපුයි එයා ගැනත් අපිට සලකළ බලන්ට පුළුවන්. මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවද මේ අපි ඇති කල්ල තියෙන අලුත් ක්‍රමයේ ජනාධිපයතුමා පාලිමේන්තුවට වග කියන්ට ූමනයි. ඇමති මණ්ඩලේ පාලිමේන්තුවට වග කියන්ට උූමනයි. ජාතික සබාව පාලිමේන්ත්‍රට වග කියන්න ූමනයි. මේ කාර්ක සභා හා අධීක්ෂණ කාර්ක සබා පහළවත් පාලිමේන්ත්‍රට වග කියන්න පුළු තියනවා. එදකොට මේ හැමේකේම ක්‍රියා කරන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වසේම පාලිමේතුවට ආණ්ඩු ක්‍රම ආණ්ඩු ඇමති මණ්ඩලිය තුළින් ආණ්ඩුව පාලනය කරන එකත් ඒවගේම ජනාධිපේතුමාගේ වැඩ කටයුතු පරිීක්ෂා කරන එකත් ඒක්කම ජාතික සභාවතුරින් දේශපාලන කටයුතු පිළබඳ බලතලත් අනික් කොමිට කාර්ක සභා පහළුවෙන් විශේෂයම මුල්්‍ය කටයුතුවා අනික් විෂයන් අධික්ෂණය කරන්නට පුළුවන් ක්‍රමවේදයක් තියෙන්න්නේ. මේ ක්‍රම මේ කාරණය ගැන සකස්කරපු ලිපිත් තියෙනවා. මම කැමති සියලු දෙනාව මේකත් සල කළ බලන්න තවත් සංවිධාන ගණනාවක් මේ වගේ යෝජනා ඉදිරිපත් කල්ලා තියෙනවා. ඒ යෝජනත් සල කළ බල්ල අපි එකගත්වේකටේ මු කොහොඳ පාලිමේන්තුවය බලතැල අනාගතයේ ක්‍රියාත්ම කරන්න කියලා.